වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක වනවා. ඒ 16 වන දිනටයි. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස් ප්‍රියන්ත මෙලෙස අදහස් පළ කළා. මේ වන විට අපි සංවේදී සේවාවන් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ, හැබැයි තවදුරටත් මේ සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වන්නේ නම් අකමැත්තෙන් වුවද අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වූවා සංවේදී සේවාවලින් ඉවත් වෙන කිව්වේ. සංවේදී සේවාවලින් ඉවත් වුවොත් විශ්වවිද්‍යාල පද්ධතියට දරාගැති නොහැකි පාඩුවක් විදුවේවි. විශ්වවිද්‍යාලවල තියෙන ගොවිපොළ විනාශ වෙලා යාවි, සත්ව ගොවිපොළ විනාශ වෙලා යාවි, ඒ වගේම රෝහල් පද්ධතිය ඇතුළු පවත්නා විනාශ වෙලා යාවි. මෙවැනි තත්ත්වයන් නිර්මාණය වුණොත් මේව ක්ෂණිකව ආවරණය කරන්න හැකියාවක් නැහැ. අපේ වැඩවර්ජනය අවසන් කරත් මේව ක්ෂණිකව ගොඩනගන්න හැකියාවක් නැහැ. මෙය විශ්වවිද්‍යාල පද්ධතියට වසර ගණනක් බලපාන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් නිර්මාණය වීමට පෙර වහාම මැදිහත්ව මේ සඳහා සාධාරණ විසඳුම් ලබා දෙන්න අපි තව ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට අද උදෑසන විරෝධතාවයක් පැවැත්ුණා. ඔක්කොම දැන් වතුර නැතුව, ඒ වගේම විදුලිය නැතුව ඇන හිටලා තියෙන්නේ. ඇමතිවරයා විදේශගත වෙලා තියෙද්දි, ශිෂ්‍යෝ ගෙවල් වල තියෙද්දි, වර්තමාන වග ආණ්ඩුව මේ 13,000ක ප්‍රශ්නේ විසඳන්නේ නැතුව හැබැයි රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. අපි අහනවා ජනාධිපතිවරයාගෙන්, ඔබතුමාට මේ 13,000ක ප්‍රශ්නයක් විසඳගන්න බැලුව ඊළඟ සැරේ ජනාධිපතිකම ඉල්ලන්නේ කොහොමද? අපි කියනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට, ඔබතුමා තවමත් ওই පුටු ඉන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි, කරුණාකරලා මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා මේක විවෘත කරන්න බලන්න. එහෙම විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ වෙනකොට වැඩවර්ජනයක නැහැ, ඔවුන් සේවය කරනවා. විශේෂයෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නැති අධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් ගෙවීම වහාම තහවුරු කළ යුතුයි. අපි කියනවා අනධ්‍යන කාර්යමණ්ඩලවලට ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට, එහෙම නැත්නම් ඔවුන්ගේ වෘත්තීය දිනා ගැනීමට අපි ගෞරව කරනවා, වගේම වෘත්තියන් කරන අයටත් බාධා නොවීමට කටයුතු කරන්න කියලා අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට බැරුව තියෙනවා. ඇතැම් විශ්වවිද්‍යාල මේ වෙනකොට උපාධි ප්‍රදානෝත්සවවලට දින වෙන් කරලා ඒ ශාලාවල් වෙන් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රමාදය සිදු වුණොත් ගැටලු ගණනාවක් ඇති වෙනවා. මොකද ඒ සමහරට ඒ ශාලාවන් නැවත ලබා ගන්න බැරි වෙන්න පුළුවන්, ඒ දින වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ ගැටලුව සංවේදීව සලකලා අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රශ්නයට වහාම කඩිනමින් විසඳුමක් ලබා දෙන්න. අපි ප්‍රතිපත්තිමය වශයෙන් අනධ්‍යන සේවකයන්ගේ මේ ඉල්ලීම් වලට, එහෙම නැත්නම් උගේ වෘත්ති අයිතීන් වලට අපි ගෞරව කරනවා, වගේම අපේ සහයෝගය දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.